සුබ දවසක්. රැයට ගොරවනවාද? මේ හැම ගෙරවිල්ලක්ම සාමාන්‍ය තත්ත්වයක්ද? එහෙම නැත්නම් හදිසියෙම හුස්ම හිර වෙන්නත් පුළුවන්ද? මෙන්න මේ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔබ තවමත් Health and Beauty Club YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න වීඩියෝ එකටත් like එකක් දාන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ රෑට නිින්දෙදි ගොරවන එක ගැන. බොහෝ දෙනෙක් ඉන්නවා රෑට නිින්දෙදි හයියෙන් ගොරවනවා. ඉතින් මේක සමහර විට gedarin ඉන්න අනික් අයට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි ඔබ නිකමටවත් හිතුවද මේ தত্ত্বය භයානක රෝග தত্ত্বයක ලක්ෂණයක් නැත්තම් පෙර දැනුම් දීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් හැම ගෙරවිල්ලක්ම නෙමෙයි නමුත් සමහර අවස්ථාවල මේ අය ගොරවන්නේ තමන්ගේ විවිධ ශ්වසන ආබාධ නිසා. ඉතින් මේකට sleep apnea කියන නම තමයි කියන්නේ. මේකේ ප්‍රභේද කීපයක් තියෙනවා. එකක් තමයි ඔබ දන්නවා ඇති ඔබේ උගුරේ පසුපස තියෙන මාංශපේශීන්. මෙන්න මේ උගුරේ පසුපස තියෙන මාංශපේශීන් ඉහිල් වුනහම ඒ නිසා ඔබේ ශ්වසන මාර්ගයට යම්කිසි බාධාවක් සිද්ධ වෙනවා. ඒ සිදුවන බාධාව හින්දා ඔබ ගොරවන්න පුළුවන්. ඉතින් මේ සිදුවන බාධාව නිසා බොහෝ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් අනිත් තත්ත්වය තමයි තව එක තත්ත්වයක් තියෙනවා මේ ඒ මාංශපේශීන් සහ මොළය අතර තියෙන සම්බන්ධතාව ස්නායු සම්බන්ධතාව. මෙන්න මේකේ යම්කිසි අඩපණවීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම එකට එන්නත් පුළුවන්. ඉතින් ඔය කීපෙන් කොයි දේ වුණත් මේක ඔබේ හුස්ම හිර වෙන තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම දරුණු හෘදයාබාධවල ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු අපි කොහොමද වෙන් කරලා මේ සාමාන්‍ය ගෙරවීමයි මේකයි අතර වෙනස හොයාගන්නේ කියලා. ඉතින් සාමාන්‍ය ගෙරවීම කියන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් මේ භයානක තත්ත්වයේදී ඔබ දන්නවා ඔබට සාමාන්‍යයෙන් නිින්දෙදි විටෙන් විට ඇහැරෙන්න පුළුවන්. දැන් මේක බොහෝ වෙලාවට විටෙන් විට ඇහැරෙනවා කියන්නේ මේකේ වෙන ක්‍රියාවලිය අපි කිව්වොත් සමහර වෙලාවට නිින්දෙදි ඔබේ හුස්ම නවතින්න පුළුවන් කෙටි කාලයකට. මේක විටින් විට බොහෝ වෙලාවට පැයකට 5 වතාවේ සිට 30 වතාවක් දක්වා සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නේ ඒ හුස්ම හිර වෙනකොට ඔබ ඇහැරෙනවා. හැබැයි මේ ඇහැරුණා කියලා ඔබ දන්නේ පහුවදාට. එතකොට ඔබ පැයකට 5 වතාවේ සිට 30 වතාවක් ඇහැරුණොත් 30 වතාවක් ඇහැරෙනවා කියන්නේ විනාඩි දෙකකට සැරයක්වත් ඔබ ඇහැරෙනවා. එතකොට ඔබට ගැඹුරු නිින්දකට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට පහුවදා උදේට ඔබට හිස රදයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම නිදිමත ගතිය බොහෝ වෙලාවට දැනෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබ වාඩි වුණොත් ඔබට නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ වගේ බොහෝ ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි ඔබට විවේක නැති ගතියක් එන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණත් එක්ක ඔබ රැයට ගොරවනවා නම් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ තියෙන අනිත් ප්‍රශ්නේ ඔය වෙන අතරෙදී සමහර වෙලාවට හුස්ම හිරවීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හුස්ම හිරවිච්ච වෙලාවට ඔබ මරණයටපත් වෙන්න පවා පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක හෘදය පවා යම්කිසි අකර්මණ්‍යතාවයකට පත් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ sleep apnea කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන භයානකකම ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා ප්‍රධානම දේ මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි මේක පරීක්ෂා කරගෙන ඔබට ඇත්තටම තියෙන්නේ මේ නිින්දෙදි ගෙරවීම හුස්ම හිරවීම හා සම්බන්ධ දෙයක්ද කියන එක. ඒ වගේම තමයි මේ தত্ত্বය විටින් විට සිද්ධ වෙනකොට ඔබේ නිින්ද ඔබට ගැඹුරු නිින්දකට යන්න බෑ. ඒ වගේම මධ්‍යම නිින්දට එනකොට මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මේක ඔබේ ජීවිතයට විශාල වශයෙන් බලපන්න පුළුවන්. ඒ වගේම හරි භයානක தত্ত্বයක්. ඒ වගේම තමයි මේ හේතුව හින්දා ඔබට ඉඳගත්තාම නිින්ද යනවා නම් විටින් විට නිින්ද යනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වාහන රියපදවනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබට දන්නේම නැතුව රියපදවනකොට නිින්ද යන්න පුළුවන්. ඒක නිසා මේ தත්ත්වයේ තියෙන අය රියපදවන්න එපා. බොහෝ දුරට හොඳ ප්‍රතිකාර ගන්න. හැබැයි මේකට ප්‍රතිකාර තියෙනවා. මේ සඳහා බොහෝ ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝ ප්‍රතිකාර තියෙනවා. ඔබට පුළුවන් සුදුසුකම්ලස් හොඳ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන මේක නිවැරදිව අඳුනගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාරවලට යන්න. ඉතින් අපි හිතනවා ඔබ මින් ඉදිරියට නිින්දෙදි ගැරවීම සැහැල්ලුවෙන් සලකන එකක් නැහැ. ඉතින් ඔබ තවමත් Health and Beauty Club YouTube channel එක subscribe කරලා නැත්නම්
සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපේ වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබ අපිට ඉදිරිපත් කරන්න මේකත් අපිට ප්‍රේක්ෂකෙක් අපිට ඉදිරිපත් කරපු ඉල්ලීමක් විටි විට අපෙන් ඉල්ලුවා නින්දදි ගැරවීම සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා ඔන්න අපි කරා. ඉතින් අපි හිතනවා ඔබ තවත් අපෙන් ඉල්ලීම් කරයි ඔබේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්න අපි බැඳී සිටිනවා. බොහොම ස්තුතියි.